शुभ दवस हेमोटम उबे आई तव प्रमाद अदम भावना वरमण ऐ मंग हेम किया अदा कथाकर मेघन प्रति मेघर कथाकर तम तबगे प्रोडक्शन यूट्यूब नालिका सब्सक्राइब कर सब्सक्राइब कर बेल सालक नम दगेम मे वटि धर्मदान मे वीडियो नोदनाड धनगण शेखर नम दी मेघन कथाकर तथागत बुधुर्जान वांसे विसिन देशनाकोट वदाल निवन मार्गे गवन करन सदावत मिनिसुं तम तमंगे सिते पिरिसुदु बव एकंग बव सहल्लु बव उदापात करगेन निवन लंगा करगनीम सदहा शीलेक पीटा समत विदर्शना भावना कलयुतु वेनवा ए सदहा पिविसुमक लबादीम पिनिस केटी उपदेस मालावक विदियट तमयि अद वीडियोकेन अपि कथा करन्न हदन्ने ए अनुव तम तमंग केटियेन नमु सैम दवसकम भावनावकट सिद कुर्दु करगदेतु वेनवा बुदुरजानम वांसे केनेक लोट पहलवेन्नी मे वटिना अवस्थाव अपट उदापत् करदीम पिनिस बव नितरम सीये तबागतयुतु वेनवा एसे बुदुरजानम वांसे लोव पहल नोवी अपट सद्धर्मे श्रवणे नोलबुने नम निवन मार्गयक् कियादीमट किसिम केनेक ने कुशला कुशल धर्मयन होंद नरक दे लोवट पहदिरि करला दुन्ने अपगे ए बुदुरजानम वांसे विसिन उन्वांसेगे अववादे उने कथायत बिक्कवे मापाम दत्त किएन एक सीएन तोरव प्रमाद भावेट पत्नोवी भावना वेडियुतु भवन मापच्चा विप्पटी सारिनो अहुवत अणुविंद देशना कले भावना नोकर सीएन तोरवी प्रमाद भावट पत्ति पशु विपिलिसर नोवन लेसई एनिसा उदापत्तु दुर्लभ बुद्ध शासने उतुम पले लंगा कर गनीम पिनिस नोपमाव भावनाव अणबियुतु वेनवा यम केनेक तवमत भावनाव आरंभ करे नत्नम पमानोवी अद अदब अरबन लेसाई अपगे मैत्री सागत अरुम वेन्नी ए अणुव भावनाव आरंभ करीम पिनिस तमागे शीले पिरिसुदु करगेन तेरुवन वंदना करीम आदि पूर्व कृत्य सिदु कर पशुव बुद्धानुस्सतिय मैत्रीय अशुभय मरण सतिय केन सतर कमटहान केटियन पुरुदु करला सित भावनावट सुदुसु कर्मण्य बवट पत्कर गतियुतु वेनवा ए अणुव सिते श्रद्धाव वीर्य सतियादि धर्मतावयन वैडि दियुनु वी निवन उदेसा तमन्व नोनवत्वा मेहेविय हैकि सितक इनपस्से अतिकर गन्न पुलुवन वेनवा इनपस्सु तमाट सुदुसु कर्मस्थानय तोरगेन दीर्घव भावनाव पूर्ण कल युतु वेनवा अत्तटम सुदुसु कर्मस्थानय तोरगन्ने कोहोमद समत कर्मस्थान 40ක් ඇති බව ඔගොල්ලෝ දන්නවා ඒ ඒ චරිතවත් පුද්ගලයාට සුදුසු වන කර්මස්ථාන පිළිබඳව විසුද්ධි මාර්ගයේ සඳහන් වන ආකාරය අපි පැහැදිලි කළා ඒ වගේම මේගිය ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ තවදුරටත් රාගේ ප්‍රහාණය කිරීමට අසුබයක් ව්‍යාපාදේවත් තරහව ප්‍රහාණය කිරීමට මෛත්‍රියක් විතර්ක සංසදවීම පිණිස ආනාපාන සතියක් තමා කෙරෙහි ඇති අස්මිමානිය දුරු කිරීමට අනිත්‍ය සංඥාවත් වැඩි යුතු බව දේශනා කළා එසේම රාහුල ස්වාමින් වහන්සේට සතර බ්‍රහ්ම විහාර අශුභ කායාගත සති ආනාපාන සති යනුවෙන් භාවනා කර්මස්ථාන හතක් දේශනා කළා. ඒ නිසා චරිතානුකූල කර්මස්ථානයක් තිබුණා. ඒ පිළිබඳව හොඳ අවබෝධයක් සහිත ගුරු උතුමන් වහන්සේ කෙනෙකුගේ අවවාදය ලබාගත නොහැකි නම් ඕනෑම කර්මස්ථානයකින් භාවනාවක් ඇරඹීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම භාවනාවකින් හිතේ දියුණුවක් ලබා ගන්න බෑ. සමහර අයට එක කාලයක් කිසියම් භාවනා කර්මස්ථානයක් වැඩිම සිදු කර තමාගේ සිතේ කිසිම දියුණුවක් නොවන බවට මැසිරී නැගෙන අවස්ථා අපට හමු වෙලා තියෙනවා. ඔබත් එහෙමනම් කිසියම් කමටහනක් අතදා බලා හිතේ වැඩිමක් නැහැ කියලා හිතනවා නම් ඒකට දිය හැකි හොඳම පිළිතුර වෙන්නේ සිතේ වැඩිම පහසුවෙන් දැක ගැනීම අපහසු බවයි. ඒක හරියට උදැල්ලකට මිටක් සවි කිරීම වගේ. උදැල්ලකින් වැඩ කරන කෙනෙක් ඒ උදැල්ලට අලුතෙන් මිටක් සවි කළ පසු අතට රළු ස්වභාවයක් දැනෙනවා. एक දවසක් වැඩ කළත් ඒක සිනුදු බවක් දැනෙන්නේ නැහැ. දවස් දෙකක් වැඩ කළත් ඒ වගේ සිනුදු බවක් දැනෙන්නේ නැහැ. සමහර විට මාසයක් වැඩ කළත් ඒක තේරුම් ගන්න අපහසු වෙනවා. නමුත් අවුරුද්දක විතර වැඩ කරපු කෙනෙකුට උදළු මිට හොඳින් සිනුදු වෙලා ඇති බව තේරුම් යනවා. භාවනාවෙන් ලැබෙන සිතේ වැඩිමත් අන්න ඒ වගේ එක දවසකින් දෙකකින් හෝ සමහර විට මාසකින් තේරුම් ගන්න බෑ. ඒක කාලයක් කිරීමෙන් අත්දකින දෙයක්. එනිසා තමන්ට සුදුසුයි කියලා අදහස් කරන කමටහනක් අරගෙන දීර්ඝ කාලයක් වැඩිම සිදු කරන ලෙස මම ඔයාලට මතක් කරනවා ආනාපාන සති භාවනාව පූර්ව කෘත්‍යයක් සිදු කර සතර කමටහන් පුහුණු කළ තැනත්තා මීළඟට තමාට සුදුසු කමටහනක් අරගෙන දීර්ඝව භාවනා කළ යුතුයි ඒදි සෑම දිනකටම පොදුවේ ගැලපෙන පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් භාවනා කමටහනක් වශයෙන් ආනාපාන සති භාවනාව දක්වන්න පුළුවන් ආනාපාන සති භාවනාව හැම චරිතයකටම සුදුසු කමටහනක් වෙනවා
පසුව කරන අනිත් භාවනාවන්ටද මේක උපකාරී වෙනවා. සීල බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වන්නේද මෙන්න මේ ආනාපාන සති භාවනාව මූලික කරගෙන භාවනාව ඇරඹීම. එනිසා මෙය බෝධිසත්ව භාවනාව කියලා හැඳින්වෙනවා. එසේම පසේබුදු, අගසව්, මහසව්වාදී උතුමන් වහන්සේලාත් මෙම ආනාපාන සති භාවනාවෙන් විශේෂ අධිගමයන් ලබාගෙන සෝසේ වාසය කළා. මෙම ආනාපාන සති භාවනාව වැඩිමේ ආනිසංශය මෙසේ සඳහන් වෙනවා. ආනාපාන සති යස්ස පරිපූර්ණා සුභාවිතා අනුපුප්පම් පරිචිතා යත්තා බුද්ධේන දේශිතා. සෝ ඉමන් ලෝකම් පබාසේති අබ්බා මුත්තේව චන්දිම. මේක තියෙන්නේ පටිසම්භිදා මග්ගපාණිය. යම් පුද්ගලයේ ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු පරිද්දෙන් පිරිපුන්ව මනාව වඩන ලද්දේ නම් පිළිවෙලින් ප්‍රගුණ කරන ලද්දේ නම් ඒ තනත්තා වලා ගැබි මිදුණු උන් සදන මඩලක්සේ මෙලොව දීප්තිමත් කරන බවයි අර කලින් කියපු ගාථාවෙන් අදහස් වෙන්නේ. මේ නිසා මුලින්ම ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කර පරිද්දෙන් වඩන ආකාරය දැනගත යුතු වෙනවා. ඒ සඳහා භාවනාව නිවැරදිව කියා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් සොයාගත යුතු වෙනවා. මේ කාලේ බොහෝ දෙනා භාවනාව වැරදි ක්‍රමවලට කියා දෙන බවට අහන්න ලැබෙනවා. නිවැරදිව භාවනාව වඩන ආකාරය බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒ බුද්ධ දේශනාවේ සමහර පද සම්බන්ධයෙන් සමහර කෙනෙක් වැරදි අර්ථකථනයක් පවා ලබා දෙනවා. ඒින්ම පැහැදිලි වෙන්නේ ඔවුන් භාවනාව වඩා නැති බවයි. එසේ වැරදි බව ඔප්පු වෙන්නේ ඒ අර්ථකථනයන් ත්‍රිපිටකයේ පෙළ අටකතාවලට නොගැලපෙන නිසා. ආනාපාන සතිය පිළිබඳව තියෙන මූලාශ්‍ර මොනවාද? ආනාපාන සති භාවනාව නිවැරදිව කියා දෙන ත්‍රිපිටක මූලාශ්‍ර පිළිබඳව දැනුවත් වීම සුදුසු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව සූත්‍ර දේශනා ගණනාවක දේශනා කරලා තියෙනවා. ඒ අතර මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදියත්, සංයුත්ත නිකායේ ආනාපාන සති සංයුතය, බෝධංග සංයුතයේන ආනාපාන සති සූත්‍රය 6 විශේෂයෙන් දක්වන්න පුළුවන්. එවගේම ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශිත පටිසම්භිදා මග්ගපාලිය ආනාපාන සති භාවනාව පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. මේ සියලුම මූලාශ්‍රයන් එක් කරමින් බුදුරජාණන් වහන්සේගේ ඒ සූත්‍ර දේශනාව පිළිබඳව මහා කාශ්‍යප ආනන්දවැනි මහරහතන් වහන්සේලා විසින් දරාගෙන පැවණි අර්ථකථනයන් අනුව යමින් අනුරාධපුර යුගයේදී බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද විසුද්ධි මාර්ගය කියන මහා විහාරීය භාවනා ග්‍රන්ථය අතිශයම ප්‍රශස්තතර වෙනවා. එහි යන භාවනා මාර්ගයේ පිළිබඳ කිසිම සැකයක් ඇතිකරගත යුතු නැති බව එය අනුගමනය කරන ලද ලක්දිව සහ බුරුමය, චායිලන්තය වගේ රටවල ස්වාමින් වහන්සේලාගේ අත්දැකීම් වලින් දැනගන්න පුළුවන් වෙනවා. ඒ අනුව වර්තමානයේදී ආනාපාන සති භාවනාව පිළිබඳව නිවැරදිව කියා දෙන ගුරුතුමන් වහන්සේ නමක් සොයාගත නොහැකි නම් පාලි භාෂාව හොඳින් වැටහෙන කෙනෙක් නම් වැරදි උපදෙස් අනුගමනය නොකර පාලි භාෂාවෙන් ඇති විසුද්ධි මාර්ගය අනුගමනය කරන ලෙස මම යෝජනා කරනවා. ඒ සඳහා දමදෙනි යුගයේ කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත පරාක්‍රම බාහු රජු විසින් ලියන ලද විසුද්ධි මාර්ග සංයත උපකාර කරගන්න පුළුවන්. ඒ පිළිබඳව බෙන්තර සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ 1949 වසරේ සංස්කරණය කරපු ග්‍රන්ථයක් ඇති අතර එය සොයාගන්නට පුළුවන් නම් වඩා සුදුසු වෙනවා. එසේත් හැකියාවක් නොමැති නිවැරදිව භාවනා මාර්ගයේ ගමන් කිරීමට කැමති අයට අපගේ YouTube නාලිකාවේ භාවනා සහ ධ්‍යාන කියන වීඩියෝ මාලාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. එම වීඩියෝ මාලාවට ඕගොල්ලන්ට යන්න අපගේ ප්ලේලිස්ට් එකට ගියා නම් ඕගොල්ලන්ට එම වීඩියෝ මාලාව බලා ගන්න පුළුවන්. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නා අයට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමය කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සල්කුණ බන්නත් අමතක කරන්න එපා. අදට එනම් අපි සමගන්නා ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.